ගරු සුනිල් හඳුන් නැති මන්ත්‍රීතුමා ගරු මුලාසනාරුඩු මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම ආර්ථිකයේ පිළිබඳව මුදල් අමාත්‍යතුමාගේ යෝජනා කිහිපයක් ගැසට් නිවේදන අද ව්‍යාදිර ගන්න මේ වෙලාවේදී මම මුලින්ම කියන්න ඕන අද දිනේ අපි පාර්ලිමේන්තුවේදී අපේ පොදු ව්‍යාපාර කාර්ක සභාවේ අපි තීරණයක් ගත්තා අපි බැඳුම් කර ගනුදෙනුව සාකච්ඡා කළා වගේම යම් ප්‍රගතියක් යම් ඉදිරි කොටසකට ඊයේ පාර්ලිමේන්තුව සම්මත කළා වගේම කංජිතෙල් නීතිගත සංස්ථාවේ අපේ රටට වෙලා තියෙන විශාල ගනුදෙනුවක් තමයි ඊයේත් පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරපු හෙජින් ගනුදෙනුව හෙජින් ගනුදෙනුව පිළිබඳවත් මේ ආකාරයටම විශේෂ විගණන පරීක්ෂණයක් පවත්වලා වෙනම පරීක්ෂා කළා පාර්ලිමේන්තුව වාර්තාවක් ඉදිරිපත් කරන්න මාසයක් ඇතුළත ඒ වෙනුවෙන් දැනට සියන සියලුම පරීක්ෂණවල ප්‍රගතිය අපි වාර්තාවක් සකස් කරන්න තීරණය කළා. මොකද අපි ගිය අවුරුද්දේ 2016 අප්‍රේල් මාසයේ ඉඳලා මේ වෙනකොට මේ අවුරුද්ද වෙනකොට විශේෂ භාර ඇමතුමත් අපට ඒකට සහයෝගය දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මේ අවුරුද්ද වෙනකොට මේ අවුරුද්දක් ඇතුළත පාඩුව මිලියන 2000ක්. දැන් අපි මේ වෙනකොට රටට වෙලා තියෙන සමස්ත පාඩුව හෙජින් ගන්න වෙනුවේදී බිලියන 14ක් මිලියන 14,071ක් කෝටි 1400ක් එතන ඒ කෝටි 1400ක පාඩුව අවුරුද්දකට අපිට බිලියන 2ක් ගානේ වැඩි වෙමින් ගියොත් මේකත් අර දිග ඇදෙන රට ණය වෙන රටට තව බර වෙන ක්‍රියාවලියක් නිසා මේකේ අවසානයක් අපි දකින්න ඕන අපි හිතන මේකත් පැටව ගහන පාඩුවක් මේ සිද්ධ වෙන්නේ අවුරුද්දකදී බිලියන 2ක් අපි පාඩු ලබලා තියෙන වර්ෂයක් ගන්න. ඔබතුමාට සිද්ධ වුණා ඩොයිස් බැංකුවට ගෙවන්න මේ අවුරුද්දේ බිලියන 2ක්. එතකොට මේක අඛණ්ඩව සිද්ධ වෙන ක්‍රියාවලියක් වෙලා තියෙනවා. දැන් අපි බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුව අනුමැතිය දෙයි කියලා. ඕඩර් ප්ලීස්. මුලාසනේ වෙනුවෙන් මන්ත්‍රීවරයා. ගරු මන්ත්‍රීතුමනි මම යෝජනා කරේ විශේෂයෙන් 2016 දෙසැම්බර් 31 වෙනකොට හෙජින් ගනුදෙනුව නිසා රට වෙලා තියෙන පාඩුව මිලියන 14,062ක් මේක වාර්ෂිකව වර්ධනය වෙන තවත් ඉවර නැති පාඩුව මේ වැනි ගනුදෙනු ගොඩාක් සිද්ධ වෙමින් තියෙනවා සිද්ධ වෙලා තියෙනවා ඒ අතරේ තමයි අපට මද්ගෙබ්ද එඳා දැන් මේ ඉතිහාසයෙන් හැමදාම අපි සාකච්ඡා කර කර යන්න ඕනේ නැ මේක එඳා මේ මුදල් ඇමතිවරයෙක් හැටියට දඩයි බදුයි ණයයි එකට එකපත සිඳුවා ජනතාවට ලබා දෙන පත එකට සිඳුවා ලබා දෙන සම්මානෙ හම්බුනොත් ඒත් අපේ මුදල් ඇමතිතුමාට හම්බ වෙන මුළු ලෝකෙම ඊළඟට ඇතරම අද සාකච්ඡා කරන මේ කාරණාව ගත්තොත් එහෙම අපේ රවි කරුණානායක මුදල් ඇමතිතුමාගේ යෝජනා කිහිපයක් ගැසට් නිවේදන ගැසට් පත්‍රයේ තියෙනවා එකක් තමයි ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයාගේ හෝ අග්‍රාමාත්‍යවරයාගේ නිල පරිහරණය සඳහා ආනයනය කරන හෝ බැඳුණු ගුඳෙන් නිදහස් කරන සෑම විස්තරයකම භාණ්ඩ ඒ භාණ්ඩ බදු නිෂ්පාදන බදු ගෙවීමෙන් නිදහස් කරන භාණ්ඩ හා නිෂ්පාදන බදු නිදහස් කර ඒක හොඳයි ඊළඟට කර්මාන්ත විෂය භාර මාත්‍යවරයා විසින් නිර්දේශිත 130කට නොඅඩු දේශීය එකලස් හෝ එකතු කළාගයක් සහිත මෙරට එකතු කළ නිෂ්පාදනයකු ලබන වර්ගීකරණ සංකේත 84 85 යටතේ භාණ්ඩ ඒකත් මේකේ තියෙනවා ඊළඟට ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කර යම් අපනයනකරුවෙකු වෙත සපයනු ලබන සෑම භාණ්ඩයක්ම එම නිෂ්පාදනය කරන ලද භාණ්ඩය අපනයනය කරන ලද බවට නිෂ්පාදන බදු අධ්‍යක්ෂ ජනරාල්වරයා සෑහීමට පත්වන ආකාරයේ ලියකියවිලි ඉදිරිපත් කරන්නේ නම් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත භාණ්ඩ ඊළඟට තියෙනවා තව එකක්
පාර්ලිමේන්තු කටයුතු විෂය භාර රේඛා අමාත්‍ය ලේකම් විසින් නිකුත් කරන බලපත්‍රයක් යටතේ අටවැනි පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් ආනයනය කරනු ලබන මිල ආරක්ෂණය සහ ගැල්කුලි ඇතුළත් වටිනාකම CIF වැලියු ඇමරිකන් ඩොලර් 62500ක් හෝ යුරෝ 55000ක් හෝ ජපාන් යෙන් මිලියන 7ක් නොඉක්මන වාහනයක් දැන් මේ වගේ ගැසට් පත්‍රයක් එකට එකතු කරාම අපිට තියෙන ගැටලුව මුලාසනාවට මන්තුමනි අපි මොකටද පක්ෂ වෙන්නේ මොකටද විරුද්ධ වෙන්නේ කියලා මොකද අපිට මේ විවාදයේ මේ ගැසට් පත්‍රයේට අපි පක්ෂ වෙනවා කිව්වොත් පක්ෂ වෙන්න හේතුත් තියෙනවා විරුද්ධ වෙනවා කිව්වොත් විරුද්ධ වෙන්න හේතුත් තියෙනවා ප්‍රතිපත්ති මේ වශයෙන් ගත්තොත් මොකද මේකේ එක පැත්තකින් තියෙනවා කර්මාන්ත බාර විෂය ඇමතිවරයා විසින් නිර්දේශිත 130ක් දේශීය වශයෙන් එකතු කළ අගයක් සහිත මෙරට නිෂ්පාදන කරනු ලබන භාණ්ඩවලට නිෂ්පාදන බදු අය කරන එක වැරදි ඒක මකන ඕනේ නැහැ දේශීය නිෂ්පාදන දිනු කිරීම පැත්තෙන් දේශීය නිෂ්පාදන නගා සිටුවීම පැත්තෙන් මේකට අපි හොඳයි ඊළඟට තියනවා අනිත් එක ගත්තොත් එහෙම ලංකාවේ නිෂ්පාදනය කරන භාණ්ඩ අපනයනය කරනකොට ඒ අපනයනය කරන භාණ්ඩ වෙනුවෙන් ඒවා නිෂ්පාදන බදු අධ්‍යක්ෂ ජනරාල්වරයා සෑහීමට පත්වන්නේ නම් මේ නිෂ්පාදන භාණ්ඩ කියලා ඒවට නිෂ්පාදන බදු අය කරන්න එපා ඒවා ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත භාණ්ඩ මේඩ් ඉන් ශ්‍රී ලංකා ඒක හොඳයි ඒකට අපි පක්ෂයි එකගයි දැන් ඕකාසේ ගැහුවොත් එහෙම අටවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ඩියුටි ෆ්‍රී වාහනයක් ගෙන්නන එක නිදහස් කරන්න කියලා නිෂ්පාදන බද්දෙන් මං කියන්නේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා මට කියන්නකො මේ දෙකෙන් අපි ඒ දෙකම දෙකටම කොහොමද විරුද්ධ වෙන්නේ පක්ෂ වෙන්නේ මොක රටේ ජනතාව මේ තරම් බදු බරක ගිල්ලයි දැද්දි අපි දන්න මේ පර්මිට් විකුණන වාහන ජනතා විමුක්ති පෙරමුණේ අපිට එහෙම ප්‍රතිපත්තියක් නැහැ නමුත් මේ තියෙන්නේ මේ වාහන පර්මිට් එක විකුණන වාහනේ මේ පර්මිට් මන්ත්‍රීවරුන්ගේ පර්මිට් විකුණන වාහනේ මේ ඒකත් නිෂ්පාදන බදු වලින් නිදහස් ගන්න කියලා ඒක ඇසට් නිවේදනයේම තියෙනවා. අපි කියන කරුණා කළා අපට විරුද්ධ වෙන්න ඕනේ වට විරුද්ධ වෙන්න පුළුවන් විදිය ඇසට් නිවේදනයක් හදලා ඉවරයි. පක්ෂ වෙන්න පුළුවන් දෙයට අපි පක්ෂ වෙනවා. මොකද මේ අපි දේශපාලනය කරන්නේ මේ අර ආණ්ඩිය හද දෙනයි කැඳ හැලිය වගේ නෙමෙයි. අපර ප්‍රතිපත්තියක් තියෙනවා. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි මෙතන තියෙන විරුද්ධ වෙන්න ඕනේ යෝජනාව. දැන් අපේ රටේ ඇත්තටම ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයාගේ අග්‍රාමාත්‍යවරයාගේ නිල පරිහරණයට ගේන භාණ්ඩ නිෂ්පාදන බද්දෙන් නිදහස් කරන එක අපිට ගැටලුවක් නෑ ඒක අපිට මෛත්‍රීපාල සිරිසේනද අයින් වික්‍රමසිංහ මහත්තයාද කියලා අදාළ නෑ මේකේ එතකොට තියෙන ප්‍රශ්නේ තමයි දැන් ඒල අපිට ප්‍රතිපත්ති මේ කාරණා ඒවා වාහන පර්මිට් එක සම්බන්ධයෙන් අපිට ප්‍රතිපත්ති මේ කාරණා තියෙනවා මේ ඔක්කොම එකට කැඳ හැලිය දැම්මට පස්සේ අපි මේකට විරුද්ධ වුණොත් අපි විරුද්ධ වෙනවා දේශීය වශයෙන් නිෂ්පාදනය කරන එකතු කළාගේ වැඩි කරන භාණ්ඩ නිෂ්පාදනය කරනවට නිෂ්පාදන බදු නිදහස් කිරීමට අපි මේ ගැසට් නිවේදනයට පක්ෂ වුණොත් අපි පක්ෂ වෙනවා අර පර්මිට් විකුණන වාහන ගෙන්නලා නිෂ්පාදන බදු නිදහස් කළ දෙනවට අපි මේ වගේ අමාරුවේ දාන්න එපා කියලා දැන් අපිට ඉල්ලීම ගන්න තියෙන අපේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ ඇත්තරම මේක මට කියන් තියෙන එකයි මේ ගැසට් නිවේදනේ අපි සමහරේවට එකඟයි සමහරේවට විරුද්ධයි ඒක හැන්සාඩ් වාර්තාවට හරිය එකතු වෙන්නේ තමයි මම මේ කාරණාව ඒ විදිහට කියන්නේ ඇත්තනම මෙතනදී මම තව දෙයක් කියන්න ඕන දැන් മന്ത്രിවරුන්ගේ වාහන පර්මිට් එකට නිෂ්පාදන බදු සහනයක් දීලා තියෙන නිෂ්පාදන බදු සහනයක් දෙනවා පර්මිට් එකක් දෙනවා නමුත් අපි දන්නවා අපේ රටේ මම මේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බාර අපේ ගරු ඇමතුමියේ ඉන්නෝ එතුමියටත් මම අවස්ථාව කිහිපයක යෝජනා කළා අපේ රටට විදේශ විනිමය එවන පිටරටවල රැකියා කරන අය ඉන්නෝ ඒගොල්ලෝගේ විදේශ විනිමයෙන් තමයි අපි රටක් හැටියට දියුණු වෙන්නේ රැඳිලා ඉන්නේ අපි ණයබරෙන් ගැලවෙන්න උත්සාහ කරන්නේ ඒ වෙනුවෙන් අන්න ඒගොල්ලන්ට බදු සහනයක් දෙන්න ඒගොල්ලන්ට ඩියුටි ෆ්‍රී සහනයක් දෙන්න අපේ අගමැතිතුමාට වඩා ජනාධිපතිතුමාට වඩා මේ පාර්ලිමේන්තුවේ ඉන්න ගරු මන්ත්‍රීතුමාලාට වඩා ඒගොල්ලෝ ආර්ථික වශයෙන් අමාරුකම් තියන අය සහ මේ රටේ ආර්ථිකය දියුණු කරන්න
පිටරටවල ශ්‍රමය වගුරණ අය ශ්‍රමය වගුරණ අය මම කියන්නේ මේ අපේ රටේ මැද පෙරදිග කාන්තාවන් ගැන විතරක් යන ගෘහ සේවිකාවන් ගැන විතරක් නෙමෙයි දැන් මට පුජ්‍යලික අත්දැකීමක් තියෙන පහුගිය දවස්වල මම සෞදි අරාබියාවේ රියාත් නගරේට ගියා ඔබතුමියක් දන්නවා ඔබතුමිට කිව්වා කලමනාකරන සේවයේ ඉන්න අය ඉන්න එකවුන්ටන්ලා ඉන්න මැනේජර්ලා ඉන්න අල්මරායි කියන විශාල ලෝක ව්‍යාප්ත කිරි නිෂ්පාදන සමාගමේ 3500ක් විතර ඉන්න ලංකාවේ වැඩ කරන අය උන් කලමනාකරුවන් ඉන්න ඉංජිනේරුවන් ඉන්න විවිධ වෘත්තීන් වල ඉන්න අය ඉන්න ඒගොල්ලෝ ලංකාවට එවන විදේශ විනිමය තියෙනවා ඒ විදේශ විනිමය ශ්‍රී ලංකාවට එන සංචාර කර්මාන්ත ආදායම වගේ දෙගුණයක් අපි කියන්නේ අන්න ඔවුන්ට දෙන්න තීරවදු සහනයක් ඔවුන් ඊළඟ සප වාහනයක් නෙමෙයි ඩියුටි ෆ්‍රී වාහනයක්ම නෙමෙයි හැබැයි ඔවුන් මේ රටවල වල ඉත අඩු මුදලකට ආත්ම ගෞරවයක් ඇතුව වාහන පරිහරණය කරනවා ඔවුන් ලංකාවට ආවට පස්සේ ලංකාවේදි වාහනයක් භුක්ති විඳීමේ අයිතිය තියෙනවා ඔවුන් මේ රට වෙනුවෙන් විදේශ විනිමය උපයන අය ඒ විතරක් නෙමෙයි ඔවුන්ට ලංකාවට ඇවිල්ලා අලුතෙන් රැකියාවක් ආරම්භ කරන්න මම දන්නවා සමහර අය මේ අවුරුදු දෙකට තුනට ගියපු අය ගිහිල්ලා අවුරුදු 25 දැන් ඉන්නවා තාම ගේ හදා ගන්න විදියක් නැහැ ගත්ත ණය ගෙවා ගන්න විදියක් නැහැ අවුරුදු 15 20 ඉන්න අය ඉන්නවා ඔවුන්ට කර්මාන්තයක් ආරම්භ කරන්න ව්‍යාපාරයක් ආරම්භ කරන්න බදු සහනයක් දෙන්න ඔවුන්ට බදු සහනයක් දෙන්න ඒක මං හිතන්නේ මේකත් එක්ක ගැටලුවක් වෙන්නේ නැහැ මේ ජනාධිපතිතුමාට වඩා අගමැතිතුමාට වඩා මේ බලන්නකෝ ජනාධිපතිතුමාගේ නිල පරිහරණයට ගේන භාණ්ඩ වලට නිෂ්පාදන බදු සහනයක් දෙන ඕන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ යුරෝ මේ වාහන වල වටිනාකම් බලන්න ඇමරිකන් ඩොලර් 62500යි 150න් වැඩි කරාම රුපියල් වෙනවා යුරෝ 55000යි 163න් වැඩි කරාම රුපියල් වෙනවා ඒ තරම් විනාඩි දෙකක් තියෙනවා ඔව් විශාල ප්‍රමාණයකට තීරුබදු සහනයක් දෙනවා නම් ඇයි අපට එහෙම කරන්න බැරි මම අපේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගරු ඇමතුමියගේ අවධානය යොමු කරනවා මම අද දවසේ ගරු විදේශ කටයුතු අමාත්‍යතුමාට කිව්වා ගරු නියෝජ්‍ය අමාත්‍යතුමාත් මෙතන ඉන්නව අවුරුදු 35කින් සෞදි අරාබියාවට ලංකාවේ රාජ්‍ය නායකයෙක් ගිහිල්ලා නැහැ අගමැතිතුමා හරි ජනාධිපතිතුමා හරි ඉහළ මට්ටමේ හැබැයි අපට විදේශ විනිමය වැඩිම ගේන රට ලක්ෂ දෙකකට ආසන්න ශ්‍රමිකව ප්‍රමාණයක් ඒ රටේ ජීවත් වෙනවා ශ්‍රී ලාංකික සෞදි අරාබියාවේ ඉන්න අයගේ ඉල්ලීම තමයි අපේ රටේ නායකයෙක් ඔවුන් බලන් ඉන්න කියලා ඔවුන් බලන්න එන්න කියලා. අපි ඔබතුමාන් ඉල්ලා හිටිනවා ඒ වෙනුවෙන් කටයුතු කරන්න කියලා. අපිට හරි ලේසි ළඟම ළඟ පහසුයි චීනට යන්න ඉන්දියාවට යන්න. අපිට ඇමරිකාවට පේනවා, යුරෝපේ පේනවා, විදේශ ආයෝජන පේනවා. ඒ රටවල් වලත් ඉන්න විදේශ ආයෝජකයෝ. ඒ රටවල් වලුත් මෙහෙට විදේශ ආයෝජන ගේන්න පුළුවන්. මට තේරෙන්නේ නැත්තේ එක්කෝ ඒ රටවල් වලින් විදේශයේම සෞදි අරාබිය වගේ මේ රටකින් සමායට මුස්ලිම් ආගම කරඩක් හින්දා දන්නේ අර කොමිෂන් ප්‍රශ්න නැති හින්දා දන්නේ. ඒ රටවල් වලින් අර අනිත් රටවල් වලට වඩා කොමිස් අඩුවෙන් හම් වෙන හැරි වැඩි කොමිස් නැති හින්දාත් දන්නේ නැහැ. ඇයි ඒ රටරත් යන්න රාජ්‍ය නායකයෙක්? රාජ්‍ය නායකයෙක් ගිහිලා බලන්න මොනවද තියෙන ආයෝජන අවස්ථා? අපේ රටේ ගෘහ සේවිකාවන් විතරද යන්න තියෙන්නේ කියලා. අපි ඒ රටවල් වල විදේශ නියෝජ්‍ය අමුතුමනි කියනවා අපේ රටේ කාන්තාවන්ට පුංචි පුහුණුවක් දීලා ඩිප්ලෝමා සහතිකයක් දීලා එවන්න. අපි දෙන්නම් විදේශ විනිමය. आयोजन व्यापार दून कर අපට පුළුවන් වෙලාවට පක්ෂ වෙන්නයි පුළුවන් වෙලාවට විරුද්ධ වෙන්නයි පුළුවන් විදියට මේ ගැසට් නිවේදන හදලා දෙන්නේ. බොහොම ස්තුතියි මන්තම. මේවා විකෘති කළා ගේන්න එපා. ඒක අපිට ප්‍රතිපත්තිමය දේශපාලනය කරන අය හැටියට අපට මේ පාර්ලිමේන්තුවේ එතකොට ගැටලුවක් තියෙන බව මම අවධාරණය කරනවා. බොහොම ස්තුතියි. අයියා, යා. නෑ ගරු සභාපතිතුමා
වචනයක් කියන්නද මේ මෙතුමා මේ විදේශ මාත්‍යාංශය ගැන දිගින් දිගටම කතා කරපු නිසා සවුදි අරේබියාවේ පොයින්ට් 4 ආ අතවසෙම එහෙම මොකක්වත් ගැටලුවක් අපිට නැහැ ගරු මන්ත්‍රීතුමනි මම විදේශ නියෝජ්‍ය අමාත්‍යවරයා හැටියට සවුදි අරේබියාවට ගිය අවුරුද්දේ ගිහිල්ලා මූලික ඒ සාකච්ඡා පැවැත්වුවා අපි ඊට වඩා ඉහළ මට්ටමේ සංචාරය කරන්න බලාපොරොත්තු වෙනවා ඒ සමගම බින්තලාල් ප්‍රින්ස් බින්තලාල් අතවසෙන්ම දෙපාරක් එන්න ලෑස්ති වුණා ඒ දෙපාරම නොයෙකුත් අවසාන මොහොතේ ගැටලු නිසා තමයි එතුමාට එන්න බැරි වුණේ එතුමා මේ ගම් වතුර අවස්ථාවේදී ඩොලර් මිලියනයක් අපිට එවලා තිබුණා අපි ඒකත් එතුමාට ස්තුතිවන්ත වෙනවා සවුදි අරාබියාවේ රජයත් සමග අපි සාකච්ඡා කරනවා ඉදිරියේදී ඉහළ පෙළේ සංචාරයක් ගැන අපි දැන්ටමත් සාකච්ඡා පටන් ගන්න තියෙනවා බොහොම ස්තුතියි එතුමා සභානායකතුමා Item one. Okay. Next speaker.